විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙන සඳුන්නරණත් එක්ක ඉතින් තවත් සුවිශේෂී කතාබහකට තමයි දැන් අපි යොමු වෙන සූදානම් වෙන්නේ. ඔබ දන්නවා හැමදාමත් සඳුන්නරණින් අපි බොහොම කාලෝචිත මාතෘකාවන් පිළිබඳව තමයි කතාබහ කරන්නේ. ඉතින් මේ කාල වේලාවත් අපි වෙන් කරගන්නේ ඒ වගේ කතාබහකට විශේෂයෙන්ම කෘෂි කර්මාන්තය පදනම් කරගත් ලංකාවේ බිහිවුණු ආයතනයක් ගැන තමයි අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. අපි දන්නවා දැන් ගෙවතු වගාව කියන සංකල්පය මේ වෙද්දි අපේ රටේ ගොඩක් දෙනෙක් ඒට යොමු වෙලා තිනෝ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා ගෙවතු වගාව කියන සංකල්පයට අපේ බොහෝ දෙනෙක්ට යොමු වෙන්නේ. ඉතින් මේ පිළිබඳවත් අපි කතා කරන්න සූදානම් මේ වෙනුවෙන් අපේ රටේ බිහිවුණු ආයතනයක් තමයි ශ්‍රී ලංකා හද බිම අධිකාරිය කියලා කියන්නේ. ඉතින් මොකක්ද මේ හද බිම අධිකාරිය කියලා කියන්නේ? මෙන්න මේ ගැනයි අපි අද දවසේ කතා බහ කරන්නේ. ඉතින් ඒ වෙනුවෙන් මම කිව්වා වගේ කලිනුත් කිව්වා වගේ අපි සුවිශේෂී පුද්ගලයෙක්ව තමයි අපේ මැදිරියට කැඳවා ගත්තේ. එතුමන් ගැන සඳහන් කළොත් එතුමන්ගෙන් අපිට ඉගෙන ගන්න බොහොමයක් දේවල් තියෙනවා. මොකද රාජ්‍ය සේවයේ වසර ගණනාවක දශක ගණනාවක අත්දැකීම් තියෙන කෙනෙක් තමයි අපි අද කැඳවා ගත්තේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒත් එක්කම පරිසර අමාත්‍යාංශයේ මේ වගේ අමාත්‍යාංශ ගණනාවක වැඩ කටයුතු කරපු ඔහු ශ්‍රී ලංකා හතුබිම අධිකාරියේ සභාපතිතුමන් සරත් චන්ද්‍රසිරි පිටාන මැතිතුමන් ආයිබන් කියලා ඔබ පිළිගන්නවා. හොඳයි. ඉතින් අපි හදබිම අධිකාරිය ගැන වැඩිදුරටත් කතා කළ යුතුයි. හැබැයි ඊට කලින් මම හිතුවා ඔබෙන් දැන් ඔබ වසර ගණනාවක අත්දැකීම් තියෙන කෙනෙක් රාජ්‍ය සේවය තුළ ඒත් එක්කම රජයේ ආයතන අතිශයින්ම විශාල සංඛ්‍යාවක සේවය කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා අපි මුලින්ම කතා කරමුද ඔබේ අතීතයට පොඩ්ඩක් අපි යමුද. කොහොමද රාජ්‍ය සේවය අත්දැකීම? ඇත්තටම මගේ රාජ්‍ය සේවය ආරම්භ වෙන්නේ 1980 1980 පළාත් පාලන සේවයට එකතු වෙන මම බදුල්ල බණ්ඩාරවල නගර සභාවල සේවය කරනවා. 88 පරිපාලන සේවා විභාගයට ඉදිරිපත් වෙනවා. 91 විභාගයෙන් සමත් වෙච්ච පරිපාලන සේවයේ තනතුරක් ලෙස ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් වෙනවා. ඊට පස්සේ ඌව පළාත් සභාවේ සහකාර ලේකම්වරයෙක් පළාත් පාලන කොමසාරිස්වරයෙක් ඉඳලා මම තනමල්ලිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් වෙනවා මොනරාගම දිස්ත්‍රික්කේ. එතනින් පස්සේ මම ජනාධිපති කාර්යාලයට තෝරා ගන්නවා. ජනාධිපති කාර්යාලයේ සේවයෙන් පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ජල සම්පාදන අමාත්‍යාංශයේ, ඉදම් අමාත්‍යාංශයේ, ආරක්ෂක අමාත්‍යාංශයේ වගේ අමාත්‍යාංශවල වැඩ කරලා ලේකම්වරයෙක් විදිහට මම විශ්‍රාම ගන්නවා. ඒ අතරතුර රණවිරු සේවා අධිකාරිය, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්, ජාතික ජල ප්‍රජා ජල දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වගේ තනතුරු රාශියක් තියෙනවා. විශ්‍රාම ගන්නකොට මම ලේකම්වරේ. ඒ ලේකම් ධුරයෙන් පස්සේ මම අමාත්‍ය උපදේශකවරයෙක් බවට පත් වෙනවා පරිසර අමාත්‍යාංශය. ඊට පස්සේ තමයි මට මේ තනතුරු ලැබෙන්නේ. හොඳයි. දැන් මේ විදිහට අර ඔබතුමන් කිව්වා වගේ 1980 පටන්ගත් ගමන මේ දක්වා ඇවිල්ලා දැන් ඔබතුමා විසින්ම ආයතනයක් බිහි කරලා තියෙනවා. ඒක මං හිතන්නේ මේ වෙද්දි අපේ රටට අත්‍යවශ්‍යම දෙයක් ඔබ ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් අපි මුලින්ම හැඳින්වීමක් කරමු. දැන් අපි බලාගෙන ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොකද්ද මේ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි මුලින්ම පැහැදිලි කරමු මොකද්ද මේ ආයතනය. ශ්‍රී ලංකා හදබිම අධිකාරිය කියලා කියන්නේ හරිත ධනව් බිම් සංවර්ධන මණ්ඩලය. හදබිම. එතකොට හරිත ධනව් බිම් සංවර්ධනය කරන්න වෙන්නේ ඇයි? 1978 විතර වෙනකොට ලංකාවේ මහවැලි ව්‍යාපාරය සමගම ජලාශ ඇති වෙනවා. ජලාශ ඇතිවීමත් සමගම ජලාශ වලින් විදුලි නිෂ්පාදනය, ජල විදුලිය නිෂ්පාදනය කරනවා. කෘෂිකාර්මික ගම්මානවලට අවශ්‍ය ජල වාරිමාර්ග ජලය ලැබෙනවා. ඔය වගේ විශාල ව්‍යාපෘතියක් වෙනගෙන යනකොට එම ජලාශවලට අවශ්‍ය වෙන ජල සම්පත ලබා දෙන කඳු මුදුන් ආශ්‍රිත බෑවුම් සහිත ඉඩම් ආරක්ෂා කර ගැනීමක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ කඳුවල එක අතකින් පසු සෝදා යාම නවත්ත ගන්න ඕනේ. අනිත් අතින් පසු සෝදා යාමෙන් වීලි බවට පත් වෙන පස සරු පසක් බවට පත් කර ගන්න ඕනේ. තව පැත්තකින් එයින් උත්පාදන වෙන ජලය නිසි පරිදි උල්පතමකින් ගලාගෙන යන්න ඕනේ ගඟට. ගඟ ගොඩ වෙන එක පස්සේදීලා ගඟ ගොඩ වෙන එකත් ගඟින් මැටි කිර ගිහිල්ලා ජලාශය පිරින එකත් නවත්තන්න ඕනේ.
ඒ සඳහා 1978 දී තමයි හදබීම අධිකාරිය ආරම්භ වෙන්නේ. ඔව්. පනතක් මගින් ආරම්භ වෙනවා. එය උඩ රට කඳුකර ප්‍රදේශයේ ආශ්‍රිත දිස්ත්‍රික්ක වලට තමයි මූලිකව බලපාන වගකීමක් වශයෙන් රාජකාරි කෙරෙන්නේ. ඔවුන් ඒ නිසා කඳුකරේ ගල් වැටි බැඳිමින් සානු හරහා යන වගාවන් කරමින් පස ආරක්ෂා කර ගැනීම විශේෂ ව්‍යාපෘතියක් කරනවා. එහෙම කරපු ආයතනය 1990 වන විට මේකේ වගකීම් විශාල කරගන්න ලංකාවේ ඕනෑම ප්‍රදේශයක කරන්න පුළුවන් විදිහට පනතේ බලය වැඩි කරගන්නවා. ඒකේ එතුළු මූලික පාංශු සංරක්ෂණයත් ජල සම්පතත් කුෂ්කර්මාන්තය දියුණු කරන්න යන එකේ පසු කුෂ්කර්මයෙන් දියුණු වන පවුල්වලට අවශ්‍ය ආර්ථිකය වඩා දියුණු කරන්න පුළුවන් විදිහේ වැඩසටහන් ක්‍රියාත්මක කරන සිද්ධ වෙනවා. ඒ වනුව කුෂ්කර්ම අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා හදවීම අධිකාරී විශේෂ ව්‍යාපෘති මේ කාලාන්තරය තිස්සේ කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ දැන් එකපසකින් පස සංරක්ෂණය කරන වැඩසටහන් යනවා. අනිත් පැත්තෙන් ඒ ආශ්‍රිතව ඉන්න ජනතාවගේ ආර්ථික ශක්තිය දියුණු කිරීම සඳහා අවශ්‍ය කුෂ්කර්මාන්තය දියුණු කරගෙන වැඩසටහන් වාණිජකරණයේ තියෙන වැඩසටහන් කරගෙන යනවා. හොඳයි. දැන් මේ ආයතනය දැන් ආරම්භ කළ වසර ගණනාවක් වෙනවනේ. හැබැයි වර්තමානයටත් ගැලපෙන ආකාරයෙන් තමයි දැන් මේ ආයතනය තුලින් සේවාවන් සිද්ධ වෙන්නේ. ඉතින් අපි ටිකක් අර දැන් කෘෂිකර්මය ගැන වැඩිදුර මේ කාලේ කතා වෙන නිසා මොකද දැන් ඉහළ යන ජීවර බරත් එක්ක අපි දකිනවා ගෙවතු වගාව කියන සංකල්පය හැම දැන් ටිකක් වැඩි වෙලා තියෙනවා ඉස්සරට වඩා. ඒත් එක්කම අපි පහුගිය කොවිඩ් සමයේදී අපි දැක්ක ගොඩක් දෙනෙක් නිවෙස් වලට වෙලා ඉද්දි මේ දේවල් වල ටිකක් වැඩිපුර යොමු වුණා. ඉතින් ඒ නිසා කෘෂිකර්මාන්තය වෙනුවෙන් හදබිම අධිකාරියන් සිද්ධ වෙන සේවාව ගැන අපි ටිකක් වැඩිදුර කතා කරමු. කෘෂිකර්මාන්තය වෙනුවෙන් වැඩිදියුණු වැඩසටහන් කීපයක් කරන යන අපි පදනම වෙලා තියෙන්නේ අප ආයතනය සතු වෙච්ච ගොවි පොළවල් දෙකක් තියෙනවා. පල්ලේ කැලේ ගොවි පොළේකුත් තියෙනවා. තව පැත්තෙන් කොත්මලේ ගොවි පොළේකුත් තියෙනවා. මේ දෙකේ බීජ රෝපණය කරලා පැල ජනතාවට ලබා දෙන වැඩසටහන් රාශියක් යන අතරේ සත්ව පාලනය වශයෙන් ගව පාලනයක් සිදු වෙනවා. ඒකම කුකුල් පාලනයක් සිදු වෙනවා. ඒ වගේම ලැබෙන පොහොර වලින් ජීව පොහොර හදනවා. ඒ ජීව පොහොර හදන සමග කාබනික පොහොර වෙනම එකතු කරගන්නවා. එවැනි වැඩසටහන් ජනතාව අතරට ගෙන යෑමේ මූලික මේ අභ්‍යාසයක් කරන්න පුළුවන් ආයතන දෙකක් විදිහට මේ ගොවිපළවල් දෙක පාදක කරගෙන තියෙනවා. කොත්මලේ ගොවිපළ කෙලින්ම පුහුණු සුබසාධන පුහුණු මධ්‍යස්ථානයක් විදිහට කරගෙන යන අතරේ වෙළඳ වාණිජ මට්ටමේ ව්‍යාපාරික කටයුතු කිරීමට අවශ්‍ය පැල නිෂ්පාදනය කිරීම, බීජ නිෂ්පාදනය කිරීම, ඒ වගේම කුකුල් පාලනය වගේ දේවල් පල්ලේ කැලේ ගොවිපළ සිද්ධ වෙනවා. මේ වගේ තියෙන අත්දැකීම් අරගෙන අපේ ලංකාව පුරා විසිරී සිටින දිස්ත්‍රික්ක 25 දැන් මේ අවුරුද්ද වෙනකොට දිස්ත්‍රික්ක 15 අපි තෝරගෙන තියෙන්නේ. මේ දිස්ත්‍රික්ක 15 එකේ ඉන්නවා අපේ නියෝජිතවරු, එහෙම නැත්නම් ඒක කළමනාකරුවන්, ඒ එක්කම ඒක කළමනාකරුවන් පාලනය කරන්න තව ඉහළින් ඉන්න මේ අධ්‍යක්ෂකවරු ඉන්නවා. ඒ කණ්ඩායම වගේ මේ දිස්ත්‍රික්කවල කෘෂිකර්මාන්තයත් පස්සෝදායම වැළැක්වීම සඳහා පවුන්ස් සංරක්ෂණයත් ඒ දෙක අතර තියෙන කාබනික පොහොර නිෂ්පාදනයත් තමයි වැඩසටහන කරගෙන යනවා. ඔහොම යනකොට දැන් මේ අවුරුද්ද විතර වෙනකොට මේ රටේ ආර්ථික අර්බුදය එනවා කියන බයක් සහ ආහාර අර්බුදයක් තියෙනවා කියලා මේ මිනිස්සු අතර, අපේ ජනතාව අතර, සමාජය අතර මහා කතිකාවක් ගියා. ඒ නිසා අපිට පුළුවන් වෙනවා අලුත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර ඇමතිතුමාගේ සහයෝගයෙන් අපිට මේ ලංකාවේ දිස්ත්‍රික්ක 15ක තෝරාගත්ත ගෙවතු 5000ක් හදන්න. ගෙවතු 5000 හදන්න අවශ්‍ය මූලික කෘෂිකාර්මික විශේෂඥ දැනුම අපේ කණ්ඩායම ලබා දෙනවා. ඒ වගේම ගෙවත්තක් කොහොමද හදා ගන්න ඕනේ කියන ඔවුන් එක්ක එකතුණු සාමූහික වැඩසටහනක් හැම ගෙවත්තකම සිද්ධ වෙනවා. ඒ වගේම ඒ ගෙවත්ත ප්‍රමාණය අනුව ගෙවත්තේ ඉන්න පවුලේ ගෙවත්ත අයිති පවුලට යැපෙන්න පුළුවන් ආර්ථික භෝග වශයෙන් තියෙන එදිනදා පරිහරණයට අවශ්‍ය බටු, එළවලු, තක්කාලි, මිරිස්, ඒ වගේ දේවල් වවන්නට අවශ්‍ය මූලික අභ්‍යාසයක් ලබා දෙනවා. ඒ අභ්‍යාසය ලබා දෙන අතර
ඒ කරගෙන යන්න අවශ්‍ය බීජ ටික අපි ලබා දෙනවා. ඒ වගේම ඒ බීජ වවන්න අවශ්‍ය ගෙපල බිම සකස් කරගන්න අවශ්‍ය උපකරණ කට්ටිය අපි ලබා දෙනවා. ඒකම ජීව පොහොර එහෙම නැත්නම් කාබනික පොහොර නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙන විදිහට අවශ්‍ය කොම්පෝස්ට් පොහොර හදාගන්න කොහොමද කියන දේ අහලා ඒ හදාගන්න අවශ්‍ය පාසුකම් සැලසෙනවා. ඒ ගෙවතු 5000 වැඩසටහන දැන් දිස්ත්‍රික්ක 15ක ආරම්භ කරලා තියෙනවා. ඔව් මං හිතන්නේ බොහොම වටිනා කියන කාර්යයන් රසක් සිද්ධ වෙන ආයතනයක් මොකද දිස්ත්‍රික්ක විශේෂම ලංකාවේ තියෙන දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් වැඩසටහන ගණනාවක් මේ ආයතනය හරහා සිද්ධ වෙනවා. දැන් එතනදී ඔබතුමා මේ කාබනික පොහොර නිෂ්පාදනය ගැන කතා කළානේ මට පොඩ්ඩක් වැඩිදුර ඒ ගැන අහන්න හිතුණා. මොකද දැන් පහුගිය කාලෙද ටිකක් වැඩිපුර කතාබහට ලක්වුණු මාතෘකාව කාබනික පොහොර කියන දේ. ඇත්තටම කාබනික පොහොර අපිට හදන්න පුළුවන්ද? කාබනික පොහොර වලින් අපිට වගාවන් සිදු කරන්න පුළුවන්ද? කාබනික පොහොර පමණක් අපිට ඇතිද? මෙන්න මේ වගේ ගැටලු ගන්නාවක් පහුගිය කාලෙදි මතුණානේ. ඉතින් ඒ වගේ ගැටලුකාරී පරිසරයක් තුළ දැන් මේ ශ්‍රී ලංකා හද බිම ආයතනයේ විසින් කොහොමද මේ කාබනික පොහොර නිෂ්පාදනයකින්ද සිද්ධ කරගෙන යන්නේ? ඒ සඳහා දැන් ඉල්ලුම කොයි ආකාරයෙන්ද ඒට එකතු වෙලා ඉන්න පිරිස මොන වගේද? අපි ඇත්තටම මේ ඔය තෝරාගත්ත ගෙවතු වගේම කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය මූලික සුසුකම් තියෙන ගොවියෝ තෝරගෙන ඒ අයට අපි ඉලක්කයක් දීලා තිනවා. හෙක්ටාරයකට අදාළ කාබනික පොහොර නිෂ්පාදනය කරගත්තා නම් රුපියල් 25000ක දීමනාවක් දෙන අයට. ඒ වහුන් විසින්ම තමයි ඒකට අවශ්‍ය මේ පොහොර ටික හදාගන්න ඕනේ. ඒ කාලය ඇතුළත ඒක නියම පරිදි නඩත්තු කරගෙන ඒටි හදාගත්තා නම් අපි ආධාරම සහනාධාරයක් විදිහට රුපියල් 25000ක් දෙනවා හෙක්ටාරයකට. එවැනි කරන ගොවියෝ දිස්ත්‍රික්ක මට්ටමින් සෑහෙන අපි අතර ඉන්නවා. ඔය අතරතුර අපිට මේ ඒ ගොවිපල වලට එහෙම නැත්නම් ගමට අදාළව තියෙන යම් කිසි විදියකට ජල උල්පතක් එහෙම නැත්නම් දිය ලබා දෙන තැනක් තියෙනවා නම් ඒක සංරක්ෂණය කරන්නත් අපේ වැඩසටහනක් තියෙනවා. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් Tamanට ආරක්ෂා කරගන්න ඕනි දිය උල්පත් එහෙම තියෙනවා නම් අපිත් එක්ක කතා කරලා අපි ඒ ඔවුන්ගේ නිලධාරීන් හරහා අපි ඒක කරවලා දෙනවා ඒ ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු. හොඳයි. දැන් මේ වෙද්දී බොහොම වටිනා කියන කාර්යයන් ගණනාවක් හදවිම අධිකාරියෙන් සිද්ධ වෙනවා. දැන් අනාගත බලාපොරොත්තු මොනවද මේ ආයතනයේ තව ඉදිරියේදී මේ සඳහා තව එකතු කරගන්න අපේ රටේ උන්නතිය වෙනුවෙන් ජනතාවගේ උන්නතිය වෙනුවෙන් තවදුරටත් වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක වෙයි. ලංකාවේ උන්නතිය වෙනුවෙන් කියන එකට දැන් ඇත්තටම එක පැත්තෙන් ආර්ථික අර්බුදය කියනවා වගේම අනිත් පැත්තෙන් ආහාර අර්බුදය තියෙනවා. අපි ආහාර අර්බුදයට ගෙවතු වගා සංකල්පය දියුණු කරන අතරේ ආර්ථික අර්බුදය සඳහා අපි පුද්ගලික අංශයත් එක්ක එකතු වෙලා ආයතන කීපයක් එක්ක එකතු වෙලා වැඩසටහනක් කරගෙන යනවා. අර තෝරාගත්ත ගෙවතු 5000 ස්ථීර එක පැලයක් හිටවනවා. ඒ කියන්නේ පොස් පැලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පැත්තට ආවේණික වෙලා තියෙනවා පොල් පැලයක් වෙන්න පුළුවන්. ඒක පළතුරු වශයෙන් දූරියන් වෙන්න පුළුවන්. තෝරාගත්ත පැලයක් රෝපණය කරන්න යනවා ඒ වත්තේ. එතකොට මේ පැලේ වටිනාකම විදිහට අපි හිතනවා ඩොලර් 100ක් කියලා. එතකොට ලංකාවේ හෝ විදේශගතවල ඉන්න ඕනෑම කෙනෙක්ගෙන් අපි ඉල්ලීමක් කරනවා. ඔබ කැමති මේ මෙන්න මේ ගම්මාන ටික අපි කියනවා. මේ ගම්මාන වල අපි ඔබ වෙනුවෙන් පැලයක් හිටවන්න යනවා. ඒ පැලේ අපි බලා ගන්නවා ඔබ මේක ඩොලර් 100ක් ගෙවන්න කියලා. එතකොට එක ගෙවත්තයි එක ඩොලර් 100යි එක පැලයයි කියලා. ඉතින් මේ පැලය හිතුවට පස්සේ අපි ඒ අදාළ ඩොලර් 100 තැම්පත් කරන කෙනත් එක්ක හුවමාරු කරනවා. පැලේ වැඩෙන්නේ කොහොමද, මාසෙන් මාසෙට පැලේ තියෙන තත්ත්වය මොකක්ද කියලා ඔවුන් සමග විශේෂ ජාල පහසුකම් හරහා අන්තර්ජාලය හරහා අපි ඔවුන් හා සම්බන්ධ වෙනවා. අපිට ඒකට විශේෂ රජයේ නැති පුද්ගලික ආයතන උදව් කරනවා. එතකොට මේ ඩොලර් 100 ලංකාව වෙනුවෙන් තැන්පත් කරනවා එක ගහකට 100 ගන්න. එතකොට හැම ගෙවත්තකම ගහකුත් හැදෙනවා. හැම ගෙවත්තකටම ඩොලර් 100කුත් ලැබෙනවා. නමුත් මේ ඩොලර් 100 මුදල් බවට පත් වෙන්නේ අවුරුදු 5කට පස්සේ. ඒක දෙනවා අදාළ ගේ හිමියට, එහෙම නැත්නම් ගෙවත්ත අයිතිකරුවාට. මේ ආර්ථිකයත් ආහාරයටත් උදව්වක් වශයෙන් අපි කටයුතු කරගෙන යනවා. දැන් මේ වැඩසටහන කරගෙන යනවා. ඔව් මම හිතන්නේ අපේ රටේ ආහාර අර්බුදේ ආර්ථික අර්බුදේ මේ සියලු දේ වෙනුවෙන් බොහොම වටිනා කින අරමුණු පෙරදරි කරගෙන නිර්මාණය වුණු ආයතනයක් තමයි හදබිම් අධිකාරිය කියලා කියන්නේ. ඉතින් අවසාන වශයෙන් අපි මතක් කරමු ඔබේ අනාගත බලාපොරොත්තු සහ මේ ආයතනයත් එක්ක තියෙන බලාපොරොත්තු. මේ ආයතනය දිහා බැලුවම මේ හදබිම් අධිකාරියේ ශ්‍රී ලංකාවේ කුෂ්කාර්මික අධ්‍යාපනය ලැබපු ඩිප්ලෝමාදාරින් උපාධිධාරින්
සෑහෙන සංඛ්‍යාවක් ඉන්නවා. ඔවුන්ගේ ශ්‍රමය ඔවුන්ගේ බුද්ධිය රට වෙනුවෙන් දායාද කරන්න ඔවුන් කැප වෙලා ඉන්නවා. ඔවුන් එක්ක මේ ගෙවතු පන්දා වැඩසටහන ගැන සාකච්ඡා කරන්න ආරම්භ වුණත් ඔවුන් නිසාමයි ඔවුන් කිව්වා අපේ වැටුපට අමතර කිසිම දීමනාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේ රට වෙනුවෙන් මේ වැඩේ කරන්නම් කියලා. ඒ අනුව හොඳ කැප වෙන්න පුළුවන් නිලධාරි මණ්ඩලයක් ඒක කළමනාකරුවන් ඒක කළමනාකරුවන් බලාගෙන ඉන්න ඉති ඉහළින් අධ්‍යක්ෂකවරුන් වගේ 160කට 150කට ආසන්න නිලධාරීන් සංඛ්‍යාව දිවයින පුරා විසිරලා ඉන්න යම් වාක් ආදරෙන් මේ වැඩේ කරගෙන යනවා. අපි මේ ප්‍රතිඵලය නොවැම්බර් මාසේ 15 වෙනිදා විතර වෙනකොට බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම දැන් අලුතෙන් කවුරු හරි කෙනෙක් කැමති නම් හදු බීම අධිකාරියත් එක්ක එකතු වෙන්න. එහෙම අයට අවස්ථාවක් තියෙනවද? තියෙනවා. ඒට කිසිම ප්‍රශ්නයක් නැහැ. තමන් අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ප්‍රාදේශීය ලේකම්තුමා හමු වීමෙන් එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම්තුමාට දැනවීමෙන් පස්සේ තමන්ගේ ගෙවත්ත සංවර්ධනය කර ගැනීම සඳහා තමන් කැමැත්තෙන් ඉන්නවා ඒකට අවශ්‍ය අනුබලය සහ සහනය දෙන්න සහනයක් අපිට ලබා දෙන්න කියලා ප්‍රාදේශීය ලේකම්වරයා අනිවාර්යයෙන්ම අපහරහා අපේ නිලධාරීන් හරහා ඒක ඉෂ්ට කරලා දෙයි. එහෙම කෙනෙක් ඉන්නව නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අමතන්න. එහෙමත් නැත්නම් කෙලින්ම ශ්‍රී ලංකා හදු බිම අධිකාරිය ගන්නවරුව පේරාදෙණිය කියලා අපේ විමසන්න අපි ඒ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සම්බන්ධ කරලා දෙන්න. හොඳයි. ඉතින් හද බිම අධිකාරිය ගැනයි අපි අද මේ කතා කළේ. මම හිතන්නේ සමහර විට ඔබ මේ වෙද්දි මේ නම අහලා තියෙන්නේ නැති, ඔබ අහලා නැති වෙන්නේ නැති. හැබැයි ඔබ ගොඩක් දේවල් ශ්‍රී ලංකා හද බිම අධිකාරිය පිළිබඳව දැන කියා ගන්න ඇති. මෙතුමන් කියපු ආකාරයෙන් ඔබත් කැමති නම් මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන වැඩ කටයුතු කරන්න ඒ කියපු ආකාරයට ඔබට සම්බන්ධ වෙන අවස්ථාව තියෙනවා. ඒත් එක්කම තමයි තවත් බොහෝමයක් අපේ රටේ ආහාර අර්බුදය වෙනුවෙන්, ආර්ථික අර්බුදය වෙනුවෙන් බොහෝ සේවාවන් මේ ආයතනය තුලින් සිද්ධ වෙනවා. ඉතින් ඉදිරියේදී තව තවත් සේවාවන් ඔබට දකින්නට ලැබේවි මේ ආයතනයත් එක්ක. ඉතින් ඒ සඳහා දවසේ ඒ කතාබහත් එක්ක අපිත් එක්ක එකතු වුණේ අද දවසේ ශ්‍රී ලංකා හද බිම අධිකාරී සභාපතිතුමන් සරත් චන්දසිරි විතාන මහත්මයා. ඉතින් බෙහෙවින්ම සූතිවන්ත වෙනවා මේ ආයතනයත් එක්ක ඔබේ තීර අනාගත බලාපොරොත්තු සියල්ල සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද බොහොම වටිනා කියන අරමුණු ගණනාවක් ආයතනය තුළ තියෙන ඉතින් ඒ නිසා ඒ සියලු දේ සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බෙහෙවින්ම ස්තුතියක් දවසේ අපිත් එක්ක එකතු වුණාට. හොඳයි. එහෙමනම් අපි දැන් කීට විරාමයකට යන්නයි සූදානම් වෙන්නේ. විරාමෙන් අනතුරුව කාන්තා ඔබ බොහොම ප්‍රිය කරන විශේෂාංගයක් අපි සූදානම් කරලායි තියෙන්නේ. දිගටම රැඳිලා ඉන්න සඳුන් නරණත් එක්ක.